ජයගමු ශ්‍රී ලංකා ජූනි 7 සහ 8 මැක්කේස ක්‍රීඩාංගණයේදී. අපි තරඟ දෙකටම ගැහුවේ 6 පාර මම හිතන්නේ 5යි. අපිට මේ සාමාන්‍යයෙන් හාටිට ශ්‍රී ලංකාවේ ඉඳද්දී ස්කොට් එකට එයාය නැහැ. හැබැයි ටෙස්ට් ක්‍රීඩකේ ස්කොට් එකේ ඉන්නවා. මේකද පරාජයට හේතු වුනේ මොකද හිතන්නේ? මේ කියන්නේ පන්දු යවන්නගෙන් ප්‍රශ්නයක් වුන්නේ නැහැ. නමුත් පිටිකරුවන්ගෙන් ප්‍රශ්න වුනේ මොකද හිතන්නේ? ඔබතුමා උත්තර දෙනවා නම් හොඳයි. ඔව්. ඒ කියන්නේ අපි මේ මුළු තරඟ දෙකටම ගැහුවේ 6 පාර 5යි. අද 6 පාර 2යි තියෙන්නේ. පන්දු යවන්න හොඳින් තමන්ගේ කාර්ය කරත් පිටිකරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ටෙස්ට් කණ්ඩායමේ ඉන්න ඕනේ පිටිකරුවෝ, ටෙස්ට් ස්කොඩ් එකේ ඉන්න ඕනේ පිටිකරුවෝ, T20 ස්කොඩ් එකේ ඉන්නවා. නමුත් T20 ස්කොඩ් එකේ ඉන්න ඕනේ තදින් පන්දුවට පහර දෙන පිටිකරුවෝ එළියේ ඉන්නෝ. මේක නෙමෙයිද මේ පරාජයට හේතුව? ඒ ප්‍රශ්නේ ඇත්තම යොමු කරන්න ඕනේ මම හිතන්නේ මේ සිලෙක්ටර්ස්ලට තමයි ඒක යොමු කරන්න ඕනේ. නමුත් මං හිතන්නේ ඔයා කිව්වා වගේ පරාජයට හේතුව අපි මං හිතන්නේ තව මේ ලකුණු පූර්වේ දාන්න තිබ්බා. මං හිතන්නේ ලකුණු තව 20ක් 30ක් විතර ගහන්න තිබ්බා. ඒක මම පිළිගන්නවා. මේ නමුත් මං හිතන්නේ අපේ මේ පිතිකරුවම්ම අපි බංග්ලාදේශ් ටුවර් එකේ තිබ්බා කලින් ටුවර් එකක්. මේ පිතිකරුවම්ම තමයි එහෙරි ගිහිලා හුඟක් ස්කෝ කරේ. ඉතින් මං හිතන්නේ මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මම ඒක ප්‍රශ්නයක් කියලා මේවා කරන්නේ නැහැ. මේ තනිතිරු වල පොඩි මේකක් තියෙනවා. ඉතින් අපේ ගලොන් ඒ බැට්ස්මන්ලා ඒ තනිතිරු වලට ඇඩප් වෙන්න ඕනි. කොහොමද ඒක මේ ඒ බෝලර්ස්ලත් එක්ක මේවා කරලා ස්කෝ එකක් දාලා මේ බෝලර්ස්ලට රන්ස් ඇති වෙන්න දෙන්න ඒගොල්ලොන්ට බෝල් කරන්න. ඉතින් මම ඒක පිළිගන්නවා අපේ බැටින් වලින් දුර්වලතාවයක් තිබ්බා කියලා. Any more questions in Sinhalese? We'll take questions in Sinhalese first, then in English. Sinhalese? Nuwan api dakka oya IPL ut kriida kala thama me tarangawalita aave. Den ada taranga gattot ema me vega pandu yawannanta yam vaasiyak thiyenawa dakka. Mama prashna deyak ahanna. Palawen eka me ada taranga kohomada me tana thiru oya dakke api dakka vega pandu yawannanta yam වාසියක් තියෙනවා. අනිත් එක දැන් ඉන්දියාවේ දැන් ඔයා IPL ක්‍රීඩා කරනකොට ඔයගලන් ලැබුණු තනතිරු සහ මෙහෙ තනතිරු අතර සංසන්දනයක් වඩ කරන්න පුළුවන්. ඇත්තට මම හිතනවා ඉන්දියාවේ විකට් වලට වඩා ගොඩක් වෙනස්. මොකද ඉන්දියාවේ අපි දැක්ක ගොඩාක් ස්කෝ එකක් යනවා. ඉතින් ගොඩක් අමාරු නෑ වෙයි බෝල් කරන්න. ඉතින් මම හිතනවා එතනින් ඉගෙනගත්ත දේවල් මට මෙතනදී ටීම් එකට මට කරන්න පුළුවන් වුණා කියලා ඒ හොඳ කර ඉඳ ඉගෙන ගත්ත දේවල් එතන පේෂන් හෑන්ඩල් කරපු හැටි ඒ ටික ඔක්කොම මට මෙතනට ආවට පස්සේ එතන කරන්න මට ලේසි වුණා කියලා මං හිතනවා. තනතිරුව ගැන කිව්වොත් පොඩි වෙනසක් තිබුණා. බැට්ස්මන්ලට පොඩ්ඩක් අමාරුයි. මොකද සමහර බෝල ඉඳලා එනවා, සමහර බෝල යටින් යනවා, සමහර බෝල බවුන්ස් එකක් තිබුණා. ඉතින් මං හිතනවා ඒක අපේට ලකුණු 20ක් විතර තමයි මං හිතන්නේ අඩුනේ. මේ ලොකු ස්කෝ එකක් නෙමෙයි. ඇත්තරම තව ලකුණු 20ක් විතර තිබුණනම් අපිට තරඟේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතුණා. නමුත් අපි 120ටත් අපි ලොකු තරඟයක් දුන්නා. අපිට ඕනේ නෝ කොහොම හරි තරඟේ ජයග්‍රහණය කරන්න. ඉතින් අපි අන්තිම බෝල වෙනකම් අන්තිම ලකුණු වෙනකම් අපි තරඟ කරේ තරඟේ ජයග්‍රහණය කරන්න. නුවන්ව අපි දැක්කා ඔයා හුඟක් හොඳින් පන්දු යවලා අන්තිම මොහොත වෙනකන් තරඟ ඇදගෙන ආවා. ඔයා හිතන්නේ නැද්ද අපිට මැදදී පාට් ටයිම් තරඟේ මැදදී පාට් ටයිම් කෙනෙක්ගේ තව ඕවරයක් හෝ දෙකක් යවා ගන්න පුළුවන් වුණා නම් තරඟේ බේර ගන්න තිබුණා කියලා? මං හිතනවා නායකයෙක් විදියට වනිදු තමයි ඒක එතන තීරණය ගන්න. ඉතින් මම ශ්‍රී ලංකන ටීම් එකට ඕන විදියට. ඉතින් මට තරඟයේ දිනනවා එක තමයි මට ලොකුම දේ. අනිත් දේවල් ගැන මම වැඩි හිතන්නේ.